आईपीएल तरंग आवली 49वें तरंग ये पवत्तुना ए चेन्नई सुपर किंग्स कंडायम सह मुंबई इंडियंस अतर इदिन महेल जयवर्धन प्रधानित्वे दरन नत्तं ओय मुंबई कंडायम सियल्लगेम प्रधानिया वन्ने महेल जयवर्धन इदिन ओउन मतीश पतिरनगे नम कियद्दी अहक बलागेन सिटियात एमएस धोनी वीडियो वक देखला मतीश पतिरनव गेन्नगेन डेल पंदु यावन्नेक विधियट दाला पास्से अवस्थाव दीला देन इदिरियटम गेनहल्ला तियेनवा කවුරුත් නෙමෙයි ධෝනි තමයි මතීෂව හැදුවේ කියන එක අපි අනිවාර්යෙන් බය නැතුව කියන්නට ඕනේ කවුරු මොනා කිව්වත් කලින් ඇත්තටම ලීග් තරඟ වලින් ඔහුට අවස්ථාව දුන්නා ඒකත් කියන්නට ඕනේ T10 වැනි ලීග් තරඟ වලින් කොහොම හරි මේ පුංචි අවුරුදු 20 පුංචි ක්‍රීඩකයා සමත් වෙනවා තමගේ ජීවිතේ පළවෙනි IPL තරඟයේ වීරයා සම්මානය ජයග්‍රහණය කරන්නට ඉතින් චෙන්නයි ක්‍රීඩාංගණයේ තමයි මේ තරඟය පැවැත්වුනේ ලකුණු 139 කඩලු 8යි පන්දුවාර 20 කර ප්‍රබල මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමෙහිදී ලකුණු 64ක් මෙහල් නැමැති ක්‍රීඩකයා ලබා ගත්තා ඒ හැරෙන්නට අනිත් ක්‍රීඩකයන් ඒ තරම් සාර්ථක නැහැ යදෙව් 26යි ස්ටබ්ස් 20යි ඉතින් ඔය හොඳම ක්‍රීඩකයා නැත්තම් ලකුණු 64ක් ලබා ගත්ත ක්‍රීඩකයාගේ කඩුල්ල කෙලින්ම නැත්නම් යෝකර පන්දුවක් දාලා දබා ගන්නට සමත් උනේ මතීෂ පතිරණ ඊට අමතරව ස්ටබ්ස් දබා ගත්තා ඒ වගේම කාන් අවසාන වශයෙන් දවාගෙන කඩලු තුන දවා ගත්තේ ඔහුගේ පන්දුවයම පන්දුවර 4යි ලකුණු 15යි කඩලු 3යි පන්දුවරක වේගය 3.75යි 5යි නිලගුණ පන්දු 12යි 1.4 පහරක් හෝ 1.6 පහරක් ඔහුට ලබාගෙන නැහැ ඒක තමයි විශේෂත්වය ඊට අමතරව තුෂාර් දේශපාණ්ඩේ පන්දුවර 4යි ලකුණු 26යි කඩලු 2යි පන්දුවරක වේගය 6.5යි දීපක් චහර් පන්දුවර 3යි ලකුණු 18යි කඩලු 2යි පන්දුවරක වේගය 6යි විදියට සනන්මන්නේ ජඩේජත් එක කඩුලක් ලබා ගත්තා පන්දුවර 4යි ලකුණු 37කට මයිස් තීක්ෂණත් ඔඳින් පන්දුවව අවසාන පන්දුවරේ තමයි පොඩ්ඩක් එහෙම එහෙ වුනේ පන්දුවර 4දී ලකුණු 28යි පන්දුවරක වේගය 7යි නිලකුණු පන්දු 11ක් ඔහු යවා තිබෙනවා ඉතින් අපේ ක්‍රීඩකයන් දෙදෙනා ඉතාමත් හොඳින් දක්ෂතා දක්වනවා මේ චෙන්නයි සුපර් කිංස් වෙනුවෙන් ඉතින් පිළිතුරු වෙනම ක්‍රීඩා කිරීමේදී ලකුණු 140යි අඩලු 4කට ඉතින් පන්දුවර 17යි පන්දු 4කදී තරඟේ ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා ලකුණු 50ක් නම් කවුරුත් ලබා ගත්තේ නැහැ කොන්නේ ලකුණු 44යි පන්දු 42කදී ගයික්වාඩ් පන්දු 16කේ ලකුණු 30යි අවසානයේදී ඩුබේ පන්දු 18කට ලකුණු 26ක් ලබා ගත්තා අතරම එම්.එස්. ධෝනිත් අවසාන මොහොතේදී ආවා පන්දු 3කට ලකුණු 2ක් නැතනම් ජයග්‍රහයි ලකුණු ලබා ගත්තේ එම්.එස්. ධෝනි ඉතින් ධෝනිට දැවැන්ත ප්‍රතිචාරයක් ක්‍රීඩාංගණයෙන් ලැබෙනවා ওই ලකුණ ලබා ගත්තත් ඒකත් කියන්නට ඕනේ ඉතින් ඒ අනුව චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමට අවශ්‍යම කරන ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔය සමත් වන්නේ තරඟ 11යි තරඟ 6ක් ජයග්‍රහණය කරලා ප්‍රසාද් ලකුණු 13යි දැන් දෙවන ස්ථානයට චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම ඇවිල්ලා තියෙනවා අංක 1 ඉන්නේ තරඟ 10යි තරඟ 7ක් ජයග්‍රහණය කරලා ප්‍රසාද් ලකුණු 14යි ගුජරාත් ටයිටන්ස් අංක 3 තරඟ 10යි තරඟ 5ක් ජයග්‍රහණය කරලා LSG රාජස්ථාන් රොයල්ස් තරඟ 10යි තරඟ 5කින් ප්‍රසාද ලකුණු 10යි වුන් 4 ඉන්නවා RCB කණ්ඩායමේ තරඟයක් තියෙනවා ඒ වුන් තරඟ 9යි වුන්ට ඉදිරියට එන්නට පුළුවන් අවම 3වන ස්ථානයට වුන්ට එන්න හැකියාවක් තියෙනවා 6 වෙනිදා අවසන් වන විට බලමු මොකද වෙන්නේ කියලා ඉතින් මතීෂ පතිරණ ගැන කතා කරද්දී මතීෂ පතිරණ යව්වේ 13වන ඕවරයේ 15වන පන්දුවාරයේ සහ 18 සහ 20 කියන පන්දුවාර ඉතාමත් විශිෂ්ට ලෙස එම පන්දුවාර යැවීමට ඔහු සමත් වුණා පළමු පන්දුවාරයට ලකුණු 5යි දෙවන පන්දුවාරයට ලකුණු 3යි 18වන පන්දුවාරය නැත්නම් ඔහුගේ 3වන පන්දුවාරයට ලකුණු 2යි අවසාන පන්දුවාරය නැත්නම් 20වන පන්දුවාරයට ලකුණු 5යි ලබා දුන්නේ කඩලු දෙකකුත් ලබා ගත්තා. ඉතින් මතීෂ පතිරණ මේ වන විට IPL තරඟාවලියේ වැඩිම කඩලු ලාභීන් අතර 16වන ස්ථානයට පැමිණීමට සමත් වෙලා තිනවා. ඒක නම් ටිකක් සෑහෙන ඉදිරියට ආපු ගමනක්. තරඟ 7යි කඩලු 10යි පන්දුවාරයක වේගය 7.6ක් බවට ඔන්න පත් වෙලා තිනවා. ඒ වගේම ස්ට්‍රයික් රේට් එක සෑහෙන හොඳ වෙලා තිනවා මේ තරඟෙන් පස්සේ 16.4ක් බවට පත් වෙලා තිනවා. ඒ කියන්නේ කඩුල්ලක් ලබා ගැනීමට ඔහු පන්දු 16ක් විතර තමයි යවන්නේ. ඉතාමත් හොඳ තත්ත්වයක්. ඒ වගේම කඩුල්ලක සාමාන්‍ය 20ක් බවට පත් වෙලා තිනවා. ඒ වගේම IPL මෙවර තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයන් අතර 53වන ස්ථානයට පැමිණීමට සමත් වෙලා තිනවා. තරඟේ ආරම්භ කිරීමට පෙර 86 වගේ සිටියේ මතීෂ පතිරණ. එතකොට ස්ථාන 20 ගණනකින් ඉදිරියට පැමිණලා තිනවා. සමස්ත ලකුණු සංඛ්‍යාව 95.5ක් බවට පත් වෙනවා. මේ තරඟයේදී ප්‍රසාද ලකුණු 97ක් ලබාගෙන තිබෙනවා. ඉතින් මතීෂ පතිරණගේ ලීග් තරඟ ඉතිහාසයේ හොඳම පන්දුවයම බවට පත්වන්නේ මේ පන්දුවයම. ඒ වගේම මතීෂ පතිරණ තරඟයේ වීරයා සම්මානය ලබා ගැනීමෙන් අදහස් දැක්වුවා. එහිදී ඔහු පැවසුවේ
Chennai kandayama samaga avasana varshayedi tamai gamana aarambha kare athrama ohu paminiye kridakekge aadesha kirimata irapase avasana taranga deka ohuta hambuna habai me taranga vareedi mula indalama krida kirimata labima gana saturu wenawa kiyana eka ohu kiyenawa ewagema kandayam kalamanaakaritwaya kandayama naayakaya sahenna honda atma vishwasayak ohuta laba denawa kiyana ekak kiyenawa ewagema mema panduwayama tamai ohuge jeevithaye honama panduwayama kiyalath ohu pawasuwa ewagema ohuge කඩුල්ලක් ලබා ගැනීමේ සැමරීම සම්බන්ධයෙන් ඔහු විශේෂයෙන්ම කියනවා ඔහු ඇත්තටම ඩයි හાર્ඩ් ෆෑන් කෙනෙක් කියලා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ඉතින් ඔහුගේ සැමරීම කරන්නට ඔහු කැමති බව තමයි එහිදී විශේෂයෙන්ම මාතීෂ පැවසුවේ ඒ වගේම මාතීෂ පතිරණව හොයාගත්ත එම්.එස්. ධෝනි විශේෂ ප්‍රකාශයක් කරනවා මෙම තරගයේදී ඔහු කියන්නේ මාතීෂ පතිරණ ඉදිරියේදී ටෙස්ට් තරඟ වලට යොදා නොගන්නවා නම් හොඳයි කියන එක. ඒ කියන්නේ මේ පැත්තටවත් ගෙනියන එක හොඳ නෑ කියන එක. මොකද ඔහුට ආබාධ දෙන්න පුළුවන්. ඒ වගේම එක්දින තරඟත් වැඩි ක්‍රීඩා නොකර තබාගෙන හැබැයි ICC විශේෂ තරඟ සඳහා කියන්නේ ICC තරඟ කියන්නේ ලෝක කුසලාන වගේ තරඟ වලට ඔහුව යොදා ගත්තොත් සෑහෙන්න හොඳ වස්තුවක් නැත්නම් සම්පතක් බවට ශ්‍රී ලංකාවට පත් වේවි කියලා අපේ නොවන අපේම නායකයා කියනවා කියන එක තමයි ඉතින් අපිට කියන්න තියෙන්නේ. ඉතින් මෙවැනි ප්‍රකාශයක් ඉන්දියාවේ ප්‍රබලයා නැත්නම් ඉන්දියාවේ තලා නැත්නම් ඉන්දියාවේ මිනිසුන් උමතුවක් බවට පත් වී තිබෙන මේ නායකයා අපේ ක්‍රීඩකෙක් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ක්‍රීඩකෙක් හොයලා දීලා ඔහුව භාවිතා කරන්නෙත් කොහොමද කියලා අපිට කියලා දෙනවා කියන්නේ ඇතරම මොහු ලෙජන්ඩ් කෙනෙක් වෙන්න ඕනි ඉන්දියාවේ නෙමෙයි ලංකාවේ හැබැයි අවාසනාවකට ඔහු ලෙජන්ඩ් වෙලා ඉන්නේ ඉන්දියාවේ අපට ලෙජන්ඩ්ලා නැති වුණාට ඔහු තරුණයෝ අපිට හොයලා දෙනවා ඇතරම ඒක ඉතාම සංවේදී වගේම හිතා ගන්නවත් බැරි සිද්ධියක් බවට මට නම් පත් වෙනවා කියන එක අනිවාර්යෙන් කියන්නට ඕනේ. ඒ වගේම ඔහු කියනවා අන්තිම වතාවේදී ඔහු ආවට වඩා මෙවර ඔහු ටිකක් ශක්තිමත් ක්‍රීඩකෙක් විදිහට නැත්නම් ඔහුගේ ෆිට්නස් පවා ඔහු සෑහෙන හදාගෙන තිනවා කියන එක තමයි MS ධෝනි කියන්නේ. ඉතින් MS ධෝනිට ඉන්දියාව විතරක් නෙමෙයි මේ පුංචි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිස්සනොත් ආදරය කරන එක වැඩි ඈතක නොවේ කියන එකත් අනිවාර්යෙන් කියන්නට ඕන. ඉතින් ධෝනිට රට අදාළ නැහැ. ඔහු තරුණයන්ට නැත්නම් තරුණයන් හොයා ගැනීමට අති දක්ෂෙක් කියන එක නැවත නැවතත් ඔප්පු කරනවා මේ ලංකාවට ක්‍රීඩකෙක් හොයලා දීලා ලංකාවේ සම්පතක් වෙයි කියලා ඉන්දියාවේ ප්‍රබල නායකයා කියද්දී ඇතරම ලංකාවේ ඉන්න පුද්ගලයෝ නැත්නම් මේ ක්‍රිකට් සම්බන්ධයෙන් වග කියෙව්තෝ තේරීම් කමිටු ඔය එක එක නම් තියෙන පුද්ගලයන් ඇතරම ලැජ්ජා වෙන්න ඕනිද ලැජ්ජා වෙන්න ඕනි නැද්ද ආඩම්බර වෙන්න ඕනිද කියලා ඒ පුද්ගලයන්ම ඇත්තටම ඉන්න ගමන් හිතන්නට ඕනි කියන එක තමයි මට නම් හිතෙන්නේ. ඉතින් මතීෂගේ නම කියනකොට නැත්තම් ලක්ෂ 20ක් වැනි ඉතාම සුළු මුදලකට ගත්ත මතීෂගේ නම කියනකොට අපේ ලෙජන්ඩ්ලා ඔය ඉන්නවා සෑහෙන්න බලයක් තියෙන IPL කණ්ඩායම් දෙකක ප්‍රධානීන් දෙදෙනෙක් ඔවුන් දෙදෙනා අහක බලාගෙන ඉන්නවා. තවත් එක්කෙනෙක් ඉන්නවා ශ්‍රී ලංකාවේ සුපිරිම පන්දු යවන්නා දඟ පන්දු යවන්නා ඒ වගේම ලෝකයේම සුපිරි දඟ පන්දු යවන්නා ඔහු නම් ටිකක් බලයෙන් අඩු තනතුරක් දරන්නේ ඒ කණ්ඩායමේ හැබැයි දෙන්නෙක් ඉන්නවා ප්‍රබල තනතුරු දෙකක් දරන ඔවුන් ටිකක් අහක බලාගෙන ඉන්නවා අපේ පුංචි ළමයින්ගේ නම් කියනකොට වෙන්දේසියේදී. ඉතින් ඔවුනොත් මේවා බලාගෙන ඉන්නවා නම් ඇත්තටම හොඳයි. ඔවුන් අවස්ථාව නොදුන්නු මේ ක්‍රීඩකයෝ ඉන්දියානු නායකෙක් හොයාගෙන ඔවුන් මේ ලංකාවේ පුද්ගලයාගේ කණ්ඩායමට එරෙහිවම ජයග්‍රහණයක් ලබා ගැනීම ඇතරම දෛවයේ සරදම් කියලා තමයි අන්තිමේට කියන්නට තියෙන්නේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.